රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අපේක්ෂාවේ යන්ත්‍රය ගැන වෛද්‍ය අසේල කියන කතාව ඖෂධ 60ක මිලසියට 16කින් පහලට වෛද්‍ය හිඟෙන් තවත් රෝහලක් වැසී යාමේ අවධානමක් මේ යන විදිහට වැල්පාලමෙන් එගොඩවීම කෙසේ වෙතත් ඖෂධ නැතිව මෝචරියටම යන්න වේවි කියලා අද ටෙලිවැකිය මතක් කරන්නේ උන්ට කිරි අපිට කැකිරි කියලයි. දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් අවධානය. ඖෂධ හිඟය වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිසා රෝගී ජීවිත දැඩි අවධානමකට පත්ව තිබෙනවා. මේ නිසා බොහෝ ප්‍රාදේශීය රෝහල් වැසී යාමේ අවධානමකටද ලක් වෙලා. ඊයේ දිනේදීත් එවැනිම පුවතක් අපට හැටන් ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ අක්‍රීය වූ එන්නත් කරන යන්ත්‍රය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනේදී අදහස් පළ කළා. දිනෙන් දින ඉහළ යන ඖෂධ මිල හමුවේ රෝගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව අවසන්. එසේම රෝහල් ගණනාවකම ඖෂධ හිඟයක් පවතිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසක් නිසාම මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකින් විශාල සංඛ්‍යාවක් විදෙස්ගත වී තිබෙනවා. මේ නිසාම රෝහල් ගණනාවකම ළමා රෝග ඒකක වගේම වාට්ටු කිහිපයක්ම වැසී යාමේ අවධානමකට ලක් වෙලා. තවත් එවැනි පුවතක් අපට හැටන් ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වුණා. වෛද්‍යවරුන් නැති නිසාම ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වැසී යාමේ අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම රෝහලේ සේවය කරන්නේ එක් වෛද්‍යවරයෙකු පමණයි. මේ හේතුවෙන් ඊයේ දින සිට රෝගීන් රෝහලට ඇතුළත් කර ගැනීම නතර කර දැමීමටයි කටයුතු කර ඇත්තේ. උදේ අපි මේ ඩිලෙක් කරගෙන ආවට පස්සේ තමයි අපි දැනගත්තේ රෝහල්ට මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. වෛද්‍යුරු නැතුව හරි අපහසුතාවකට පත් වුණා. ඇත්තටම මේ ගැන මේ රජයේ ඉක්මනින් අවධානය යොමු කරලා අපිට තියෙන මේ දුක් ගැනවිල්ල ගැන හොයලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අතර ඩොලරේ අගය පහළ යාම මූලික කරගනිමින් ඖෂධ 60ක මිල ගණන් 116කින් පහත දැමීමටයි තීරණය කර ඇත්තේ. පාලනයට ලක්වෙච්ච අත්‍යවශ්‍ය ඖෂධ 60ක කොටසක් තියෙනවා. ඖෂධ නියාමන අධිකාරිය විසින් පාලන මිලක්කට යටත්ව තිබෙන. එහි පාලන මිල අවම වශයෙන් 116කින් අඩු කරන්නත් එය මේ මාසේ 15 වෙනිදා සිට ගැසට් පත්‍රිකාව බලයට පත් වෙනවා. ගැසට් පත්‍රිකාව ගන්න අපේ මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය භාවිතින් ඉවත් කර ඇති බවට වන පුවත සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අප ඊයේ වාර්තා කළා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන. ඇතරම මෙම FDG රසායනික ද්‍රව්‍ය දෙන යන්ත්‍රය අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයත් එක්ක පරිත්‍යාගයක් විදිහට ලැබිච්ච යන්ත්‍රයක්. යන්ත්‍රය නැති වුණා කියලා අපි මේ වන විට පෙට් ස්කෑන් එකක්වත් නතර කළා නැහැ. අපි මේක මැනුවලි මෙම FDG අපි ලබා දෙනවා රෝගීන්ට. මේ යන්ත්‍රයට අවශ්‍ය කාට්‍රිජ් එක අපි ඒ අදාළ සමාගමෙන් අපි ඕඩර් කරලා තියෙනවා. ඒක ලැබීමේ පරක්වක් තියෙන. ඒක ලැබුණාම අපිට යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ස්වංක්‍රීය එන්නත් කිරීම සම්බන්ධව කියපු කතාවේදී මම දැක්කා කියනවා බොහොම පැහැදිලිව තියෙනවා. මේක ගෙනල්ලා තියෙන කොමිස් වලටයි මේක මිලියන 40ක් වෙනවා අය. මේකේ කාරු හරි කොමිස් අරගෙන තියෙනවා අය. ඒකයි මේ මෙවැනි මැෂින් එකක් ගෙනල්ලා තියෙන්නේ කියලා. අනිත් එක ඔවුන්ට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුයි නීතිමය තියාගත යුතුයි කියලා. මේක ඩොනේෂන් එකක් අරුත් ගෙනාපු යන්නේ. මේ ඇනෝම් කරලා ඒක රීකන්ෆර්ම් කරලා ඊට පස්සේ තමයි ඔවුන් හදන්න පටන් ගන්න. මොකද මේවා නිකන් මේ කඩේකට ගිහිල්ලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් බිත්තර වලට කරා වගේ. ඒ එහෙම කරන්න බැහැ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 288 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ සෞඛ්‍යෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. කායික රෝග හෝ ආබාධ වලින් බේරී සිටීම පමණක් සෞඛ්‍ය නෙවෙයි. කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් ඇතිවන පූර්ණ සමබර තත්ත්වය සෞඛ්‍යයි කියලා නේද? දැන් මේ නිර්වචනයට අනුව නම් ඇත්තටම අපේ රටේ ජනගහනයෙන් 70%ක පමණ සෞඛ්‍ය අනිවාර්යෙම බිඳ වැටිලා අවසන් නේද? උදේ හවස 5-star වලින් කෑම කන, කැස්ස හෙම්බිරිස්සාවටත් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් යන මැති ඇමති හොරණඩේ හැරුණුකොට අනිකුත් රටවැසියන් නම් ආයේ වැල් පාලමෙන් එගොඩ කරාවි කියලා හීන දැකලා වැඩක් නැහැ. අමතක වුණානේ, තව ඉන්නවා රටම හුරකන සමහර සුදු කරපටිකාරීන් සහ කූට ව්‍යාපාර පැලැන්තිය නේද? ව්‍යාපාරිකයින් අතර ඉන්න කූට ව්‍යාපාරිකයින්. හොඳේ, දැන් අද වන විට අපේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට බිඳ වැටෙමින් තිබෙනවා. අපේ කිව්වේ රජයේ සෞඛ්‍ය පද්ධතිය. හොඳේ, ඒ සමගම ඔය පෞද්ගලික රෝහල් ජනතාව හුරාකමින් ඉන්නවා. ඖෂධ හා උපකරණ මිල වගේමයි ආණ්ඩුවේ ෆාමසි හිස්. පෞද්ගලික ෆාමසි වලට ගියාම මාසෙ බෙහෙත් ටිකෙන් අද ගන්න පුළුවන් සතියක බෙහෙත් විතරයි. අපේ රටේ නම් ඖෂධ කියන්නේ අංක එකේ මාෆියාවක්. ඒ නිසා තමයි මොන පරිගණක පද්ධති හඳුන්වා දුන්නත්, මොන AI ක්‍රම හඳුන්වා දුන්නත් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ජාතික රෝහලේ වගේම තවත් රෝහල් කීපයක අද වන විට කැත් ලැබ් අක්‍රීයයි. ඒ නිසා හෘදේ අවහිරතා ඉවත් කිරීම වගේම විවෘත හදවත් සැත්කම් පෝලිම දික්වෙමින් තිබෙනවා. බොහෝ අය ජීවිත අතහැර යමින් තිබෙනවා. මේ යන ආකාරයට ගියොත් 20:48 සංවර්ධිත රාජ්‍ය සිහිනයේ කෙසේ වෙතත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා හදවත් සැත්කම් පෝලිම් දික්වෙලා තියේවි. බොහෝ අය ඒවන විට ජීවිතයේ අතහැර ගොස් තියේවි. මාස 6ක් පුරා මහනුවර පිළිකා ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රීයයි. ජාතික රෝහලේ කැතීට රසායනාගාරයේ වහලා දැන් මාස 5කට කිට්ටුයි. ළමා රෝහලේ වකුගඩු පරීක්ෂා කරන යන්ත්‍රය මාස 6ක සිට අක්‍රීයයි. මහනුවර පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම කැඩිලා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අත්‍යවශ්‍ය පරීක්ෂණ වර්ග 70%ක් විතර නතර කරලා දාලා. රෝහල් 6කම CT ස්කෑන් යන්ත්‍ර මාස 6ක් හතක් පුරා වැඩ නැහැ. අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 200කටත් වඩා වැඩි සංඛ්‍යාවක් හිඟයි. හිඟය අඩු කරන්න මරු ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හොයාගෙන තියෙනවා. බෙහෙත්වල හිඟය අඩු කරනවා වෙනුවට අත්‍යවශ්‍ය බෙහෙත්වල සංඛ්‍යාව අඩු කරමින් තිබෙනවා ලිස්ට් එකේ නේද? කපටි හොරුන් මේ අත්‍යවශ්‍ය බෙහෙත් ලිස්ට් එක අඩු කරමින් ඉන්නවා. හරිද? ඒ වගේමයි වෛද්‍යවරු මේ වන විට 1800ක් 2004 සංඛ්‍යාවක් රට අතහැර ගිහිල්ලා. දැන් ඊයේ වන විට දැනගන්න ලැබුණු කතාව තමයි කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් 10ක විතර CT ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා. මහරගම පිළිකා රෝහල දැන් අපේක්ෂාවක් නැති තැනක් බවට පත් වෙමින් තිබෙනවා. අර FTG කියන ඖෂධය රෝගීන්ට ස්වංක්‍රීයව එන්නත් කරන කෝටි 4ක් විතර වටින යන්ත්‍රයේ හබක්. මේ යන්ත්‍රය අයින් කරලා තියෙන්නේ මේ යන්ත්‍රයට අවශ්‍ය කනෙක්ටර් ටියුබ් ගන්න සල්ලි නැති නිසා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත් සල්ලි නැතිකමටත් වඩා මේ වෙලාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සමහර හොරුන් කරන්නේ කල දුටු කල වල ඉහින එක. දුටු තැන පැරසිටමෝල් පෙත්තෙනුත් හොරා කන මේ නඩය මේ හදන්නේ රජයේ සමහර කම්බ හොරුන් සමග එකතු වෙලා රජය නොමිලේ දෙන සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය අවසන් පියවර තැබීම බව අප තේරුම් ගත යුතුයි. වැල් පාලමෙන් රට එගොඩ කරවන්න හදන ජනපති රනිල්ට මේ යන විදිහට වැල් පාලමෙන් අරන් යන්න වෙන්නේ අපිව නෙමෙයි, අපේ මృతදේහයි. නටාෂාගේ, ජෙරොම්ගේ, රාජාංගනේ හාමුදුරුවන්ගේ එක එක අයගේ මෝඩාභිමානත් එක්ක දේශාභිමානය, ආගමික නින්දා, ජාතික සංහිඳියාව, ජාතිකත්වයේ, ආගම්වාදයේ, දේශප්‍රේමීත්වයේ දිහා අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඒ අතරවාරේ වැල් පාලම කෙසේ වෙතත් අහසට මුහුදට වෙඩි තියමින් සුද්දගෙන් නිදහස් වුණා කියලා රුපියල් කෝටි ගණන් වියදම් කරලා නිදහසකුත් සමරපු රටක, කවදාවත් ගියේ නැති ජනරජ පෙරහැරවල් අරන් ගිය රටක ජනපති මළගෙවල් වලයි ඔටුනු පළඳන උත්සවවලටයි
යමින් ඉන්න රටක දැන් ණය විතරමයි කියලා අපි තේරුම් ගමු ඉතිරි වෙලා තියෙන්නේ. අදත් ඩොලර් උපයන සැලස්මක් නැති. හැබැයි දැන් දෙන්න ඕන දේවල් පෞද්ගලිකාංශයට ඉතා පැහැදිලිව දෙමින් ඉන්න මේ රටේ පණ අදින අහිංසක දුප්පත් රෝගියාටත් පැරසිටමෝල් පෙත්තත් කළු කඩේන් ගන්න තැනට රට ඇදලා දාපු මේ නඩයට එකක් මතක් කරන්ටම ඕනේ. ඔය කොයි කවුරු කවුරුත් ලෙඩ ඇඳට වැටෙනවා, මරණ මංචකයට වැටෙනවා කියලා මතක තියාගෙන ධනේ හොරා කන්න කියන එක මතක් කරනවා. ඈ වැල් පාලමෙන් එගොඩ කරනවා වෙනුවට ජනපති රනිල් ප්‍රමුඛ මේ ආණ්ඩුව අද හදන්නේ අපව මෝචරියට අරන් යන්න කියලා ටෙලිවැකිය අවසන් කරන්නේ උන්ට කිරි අපට කැකිරි කියන 70 දශකයේ සටන් පාඨය මේ අදටත් වලංගු බව මතක් කරමිනුයි. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.